සුබ සන්ධ්‍යාවක් මේ කාලය පිළිබඳ ප්‍රශ්නය කාලය පිළිබඳ ප්‍රශ්න නිසා අපි කෙලින්ම කාර්ණේට බහින එකයි මම හිතන්නේ හොඳ දැන් මේ ප්‍රාග්ධනය කෘතියේ පළවෙනි වෙලුම කාල් මාක්ස් විසින් ප්‍රසිද්ධ කරන ලැබුවේ 1867 ඒ අතරම දෙවැනි වෙලුමටත් සටහන් සහ තුන්වැනි වෙලුමටත් සටහන් තබමින් තමයි මේ ප්‍රාග්ධනයේ පළවෙනි වෙලුම 1867 ප්‍රසිද්ධ කළේ දැන් ඒක ප්‍රසිද්ධ කරන්න ඉස්සල්ලාම හේතුවක් වුණේ මූලික වශයෙන්ම 17 18 10 සත වර්ෂවල 19 සත වර්ෂවල අපේ වැඩවසම් මර්ථ ක්‍රමය බටහිර වැඩවසම් මර්ථ ක්‍රමය මේ කාර්මික සහ ධනවාදී අර්ථ ක්‍රමයකට පරිවර්තන වෙමින් යන අවධියේ සිදුවෙච්ච විවිධාකාර මානුෂික සහ මානව විරෝධී කටයුතු හේතු කොටගෙන තමයි මාස්ටර් සිදුවෙනදි මම මේ සම්බන්ධයෙන් ගොඩාක් විස්තර කතා කරන්න යන්නේ නැහැ මොකද දේශකයන් කීප දෙනෙක් මේ ගැන කතා කරපු නිසා තනිත් එක මේවා සාමාන්‍යයෙන් පොදු ජනමට සම්බන්ධ වෙලා අහවර නිසා කෙසේ වෙතත් දෙවනි ප්‍රාග්ධනය කාලෙදී තමයි මාක්ස් ලෙඩ වෙලා අභාවයට පත් වුණේ 1883 මාර්තු මාසේ 14 වෙනිදා එතකොට ඊට පස්සේ කර්තව්‍ය බාරගත්තේ ෆ්‍රෙඩරික් එංගල්ස් මාස්ගේ පළවෙනි සේනාධිපතිය ශාස්ත්‍රීය දේශපාලන සහ මිත්‍රයා ඒක ප්‍රසිද්ධ කරේ 1885 මේ ඉතිහාසය පොඩ්ඩක් දැනගන්න ඕන මොකද අපි තුන්වෙනි වෙලුමේ නෙමෙයි අපි ඉන්නට ඕන අද මේ තුන්වෙනි වෙලුම එන එක ගැන අපි ඉතාමත් හොඳයි මේක ගැන වාද දෙකක් නැහැ නමුත් අපි මේ ප්‍රාග්ධනය 1 2 1 මේක සම්බන්ධ වෙන නිසා 1885 දි තමයි එංගල්ස් විසින් ඒක සංස්කරණය කළා පෙරවදන ලියලා ප්‍රසිද්ධ කළේ එතකොට වෙලුම් තුනේ ආව 1894 දී ඊටත් අවුරුදු 11කට විතර පස්සේ 9කට විතර පස්සේ ඉතින් ඒක නිසා ඒකත් එංගල්ස් විසින් සංස්කරණය එතකොට එංගල්ස්ගේ දායකත්වයේ තියෙන මාක්ස්ගේ ප්‍රාග්ධනය 1 2 3 එංගල්ස්ගේ ප්‍රාග්ධනය ඒකේ සමසංස්කාරක හැටියට වගේ හිටිය පෙරවදන ලිය ඒ නිසා එංගල්ස්ගේ දායකත්වයක් ප්‍රාග්ධනය 1ටත් වෙනවා 2ට සම්පූර්ණයෙන්ම එනවා 3 වෙනි එකට සම්පූර්ණයෙන්ම එනවා එතකොට ඒකේ සිංහල භාෂාවට පරිවර්තන වෙනකොට මේ ප්‍රාග්ධනය වැඩියෙන්ම ප්‍රාග්ධනය 1 තමයි මුළු ලෝකෙම භාෂාවල් ගණනාවකට පරිවර්තන වෙන්නේ ප්‍රාග්ධනය 1 පමණයි නමුත් ජර්මන් ප්‍රංශ ඉංග්‍රීසි යන ප්‍රධාන ජාතීන් සහ භාෂාවල් තුනට මේ 1 2 3ම පරිවර්තනය වුණා මං කිව්වේ මේ වෙනත් විවිධ භාෂාවන් වලට පරිවර්තනය වීමේදී 2 3 හැලුණා 1 විතරයි ඒකට ගොඩක් දුරටම එළම මොකද ඒකට හේතුවකුත් තියෙනවා ඒකේ තමයි මාක්ස් ගේනු ලබන සනිකරම දර්ශනය මානවවාදය සහ ධනවාදී ආර්ථික යාන්ත්‍රණයේ රහස හෙළි කිරීම කෙරෙන්නේ ප්‍රාග්ධනය 1 ඒක තමයි ප්‍රාග්ධනය 2 සහ 3ට පෙරවදන ඉතින් ඒක නිසා ඒකත් එකට එකතු වෙනවා එතකොට අපේ ජයතිලකගේ සිල්වා 1 2 3ම පරිවර්තනය කෙරෙනවා එයාට එතකොට මේ දැන් පුද්ගලයෝ 3 දෙනෙක් සම්බන්ධ වෙනවා ප්‍රාග්ධනය කැමති කෘති ඒ වෙලුම් 3ට 1 2 3 කාල් මාක්ස්ේ 3ම එංගල්ස්ේ 3ම සංස්කරණයට සහභාගී වෙනවා ජයතිලකගේ සිල්වා 3ම පරිවර්තනය කරනවා ඩෙස්මන්ඩ් මල්ලිකාරචේ 3ම ප්‍රධාන දේශනය කරනවා ඒ නිසා මේ අද ප්‍රාග්ධනය අවසන් වෙලුමත් සිංහලට පරිවර්තනය වෙලා 200 වෙනි උපන්දිනය මාක්ස්ගේ සමරණාද දිනේ මා ඓතිහාසික කටයුත්තට දායක වීමට පැමිණි ඔබ සියලුලටමත් මගේ ස්තුතිය සහ මගේ ප්‍රණාමය හිමි වෙනවා ජයතිල සිල්වාට වගේ. දැන් මගේ කතාවේ කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් තමයි පරිවර්තක ප්‍රණාමය. 2 තමයි ලෝකේ 15 ශ්‍රේෂ්ඨම බුද්ධිමේ ජීවයා වූ සහ අපේ වීරයා වූ
කාල් මාක්ස්ට ඔහුගේ 200 වෙනි උපන්දින සැමරුම් ප්‍රණාමය මගේ ඉස්සෙල්ලා පළවෙනි කොටසෙන් පටන් ගමු ජාතිවාදී සිල්වා තරුණාවදී සිටම වාම සමග විශේෂයෙන් කොමියුනිස්ට් පක්ෂය සමග සම්බන්ධ වැඩ කළායි ඒක අපේ ඩිගුන් සෙක්‍රට් සහෝදරයා කිව්වා මාක්ස්ට සහ මාක්ස්වාදය සම්බන්ධ වෙන්නේ එහෙම මාක්ස්ගේ ප්‍රාග්ධනය පරිවර්තනය කිරීමට ඔහු පෙළඹෙන්නේ මේ පසුබිම තුළයි ඔහු පළවෙනි වෙලුම පරිවර්තනය කළා 2009 දී ඔහු එයින් නැවතුනේ නැහැ දෙවැනි වෙලුමත් පරිවර්තනය කරලා 2014 දී ප්‍රසිද්ධ කළා කොපමණ රාජකාරිය තිබුණා ජයතිලක හිතුව තුන තමන්ම කළ යුතුයි කියලා අද දොරට වැඩි ඒ වෙලුම මේ තමයි ජයතිලකගේ කැපවීම මාක්ස්වාදයේ සමග ඔහුගේ තිබෙන බැඳීම සමීපකම් ප්‍රාග්ධනයේ භාෂාවන් ගන්නාකට පරිවර්තනය වෙලා තිබුණත් හැබැයි ඒ මං ඉස්සෙල්ලා කිව්වා වගේ වෙලුම එක පමණයි එතනින් පරිවර්තනයකින් කාර්ය නැවැත්තුවා ඉංග්‍රීසි ජර්මන් රුසියන් සහ තවත් කීපයක් පමණයි තුන්වෙනි වෙලුමත් කළේ ඇත්තටම වෙලුම් තුනම එකම ව්‍යාපෘතියක නිසා තුනේම පරිවර්තනය කිරීමෙන් තමයි මාස්ගේ මුඛ්‍ය කෘත්‍ය තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ ඒ කියන්නේ ප්‍රාග්ධනයේ එක සහ මුළු ව්‍යාපෘතියම මාක්ස් තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ ඒක හරියට ගම්පෙරළේ යුගාන්තයේ කළු යුගයේ නැමැති මාටින් සින්ගේ තුන් ඈඳුතු නවකතාව වගේම තමයි ප්‍රාග්ධනයත් එක කෘතියක් බෙලුම් තුනක එක කෘතියක් එක ව්‍යාපෘතියක් එක අදහසක් එක ප්‍රාර්ථනාවක් එක පැතුමක් එක විප්ලවයක් ප්‍රාග්ධනය මාක්ස්වාදයෙන් උනන්දු දක්වන ඕනෑම කෙනෙකුට මේ තුන් ඈඳුත් කියවිය යුතුයි නමුත් අපිට වෙලාවක් නැහැ සමහරට භාෂාව ප්‍රශ්න තියෙනවා ඉතින් අන්න ඒක නිසාවෙන් මේකේ සදාචාරය කියන එක ප්‍රාග්ධනය කියන එක මම මගේ පිටු 30ක 40ක විතර ලිපියක් එනවා මේ හෙට අනිද්දා ඒක එන්නේ මාක්ස්ගේ 200 වෙනි සැමරුම වෙනුවෙන් एक संस्करण करें माइकल फर्नांडो माइकल फर्नांडो एक संस्करण करें मगे एक मातृ का वो मामा दें माहिदान किसी में भाषा वकीन मैं कहा आडम बरिंग किया किसी में भाषा वकीन परिवार में मैं अधा से इधर पत्ते ला रहे मगर दिया अधा समाम आउट पनाह पैरा देने विश्वविद्यालय उगान मन निशा तमाय मार्क्सवादी दर्शन पैरा देने विश्वविद्यालय विषय खेती चाहे किसम विश्वविद्यालय का आशिया भी मार्क्सवादी दर्शन है क्या विषय विश्वविद्यालय मतलब एक माम एक दस हमसे हत्या एक तमाय तुल तेरे विषय माँ हटा हमें इंदला उगान हत्या के तमाय मार्क्सवादी विषय अभी इधर इंदला मैं मेरे को ये विषय तमाय उगाना है एनी सा मैं लिपि मातृ का मैं क्या ए लिपि मैं लिपि नहीं मैं मगले अद देश ने नहीं एक काल मार्क्स के प्राग्धन සදාචාර කෘතියක් හැටියට ආර්ථික එකක් නෙමෙයි සදාචාර කෘතියක් ඒ ගැන මම දැන් කතා කරන්න යන්නේ නැහැ මොකද ඒ ලිපි හෙට අනිද්දා පළ වෙයි බොහෝ දුරට සැප්තැම්බර් මාසේ 27 වෙනිදා ලංකාවේ හිටියොත් මගේ පොත් 12 එකක් හැටියට එනවා මාක්ස්ගේ ප්‍රාග්ධනය ආචාර ධර්ම කෘතියක් හැටියට मनुष्य वेणुवे मनुष्य के सदाचार एक संधा लियपकृति आर्थिक शास्त्र ख्याति लियप सदाचार कृत्य मंद कि अरे एक कथंदर वेन विधि बलागम युट मैं पूरी संधान अक्तरे मेकट अदाल अद अभी समराने मनीपू लोके श्रेष्ठ बुद्धिमय जीविया हिटप काल मार्क्स एनिसा जयद्रवीर सिल्वा मित्र अभी वे करंड पुलवां काम तिगुणे मुकद हेतु बिच देशपालन परचय सह या दखी सह देख उगे तिबिच इंग्लिश पिलवंद भाषा पिलवंद तिबिच धर्म ये देख में एकट तेन प्राग्धने वगे कृत्या परिवर्तने करना अनिवार्य एम तो राजभाषा डिपार्टमेंट इंग्लिश दान के ප්‍රාග්ධන කෘති මේ විදිහට පරිවර්තනය කරන්නම් අපිට හම් වෙන්නේ මාක්ස් ලියපු ප්‍රාග්ධනයේ සිංහල එක නෙමෙයි වෙනත් එකක්. ඉතින් ඒක නිසා ඒ ගැන ගරුත්වේ ජාතික ලිසිල්වට නැවතත් මගෙන් ලැබෙනවා. අපි ඔක්කොටම
එනිසා මෙන්න මේව තමයි පූර්ව අවශ්‍යතාවල් කෘතියක් පරිවර්තනය කරනකොට එකක් දැනුම එකක් දේශපාලන දර්ශනයේ මාක්ස් හෝ වෙනත් කෙනෙක් කාගේ හෝ වේ. ඉතින් ඒ නිසා මේකෙන් සම්බන්ධ වෙලා හිටපු ජයතිලක ඩිසිල්වා තීරණය කළා අර ඉසල කතකේ කිව්වා වගේ තමන්ගේ ශාරීරික සෞඛ්‍ය පිරිහෙමින් යන අවධියේදී වුණත් ඒ වැඩේ කරන්න මම හිතන්නේ ඒකටත් ජයතිලක ඩිසිල්වාට උදව් වෙන්න ඇත්තේ අන්කරුවක්වත් නෙමෙයි කාල් මාක්ස්. මොකද හේතුව කාල් මාක්ස් තුය සියල්ලම කරේ 1860 ගණන් වලින් පස්සේ රෝගාතුර බෙමින් තමයි ඔය සියලු දෙයක්ම කරේ. ඒ නිසා රෝගය කියන එක ශාරීරික රෝග විශේෂයෙන්ම මිනිසුන්ගේ බුද්ධිමය රෝග වෙන්නට අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අපි පුලුපුලා බලා හිටියේ සිංහල ජනතාව. මොකද මටත් මතකයි මම කෝට්ටේ රොබර්ට් ගුණවර්ධනගේ පෙළපාලි පස්සේ යනකොට පොඩි කොල්ල කාලේ අවුරුදු 13-14 කාලේ විතර මේ දේවල් සම්බන්ධයෙන් ඇති වුණා. ඒ දවස්වල හිටියා පානදුරේ ලිස්ට්‍රි ගුණවර්ධනලා, චම්ලි ගුණවර්ධනලා, මේ රොබර්ට් ගුණවර්ධනලා, ඒ පරම්පරාව හිටපු කට්ටිය සහ අපි කොමියුනිස්ට් පක්ෂයේ හිටපු වික්‍රමසිංහල සහ අපි දිව්ගුණසේකර සහෝදරවරු නමුත් ප්‍රාග්ධනයට අත ගැහුවේ නැහැ කිසිම පුද්ගලයෙක්. මේ මාක්ස්ගේ කම්කරුපන්තේ බයිබලය කියලා කතා කියන්නේ යුරෝපයේ මාක්ස්ගේ ප්‍රාග්ධනයට. ඒකට අත ගැහුවේ නැහැ සූරිමල් ව්‍යාපාරේ ඉඳලා ජයතිලක ඩිසිල්වා වෙනකම්. ඉතින් එන්නේ ඒක ජයතිලකට මේ ප්‍රණාමය හිමි වෙන්නට ඕන. මේ ප්‍රධාන වැඩේට අත ගහපු එක නිසා දිව්ගුණසේකර සහෝදරයා කීප එක හරි අපෙන් නොකරිච්ච වැඩක් ජයතිලක ඩිසිල්වාගෙන් සිදු වුණා. ජයතිලක ඩිසිල්වා නමක් තියලා මැරෙනවා. නැවතත් ස්තුතියි. එතකොට මේක තමයි ජයතිලකගේ ජීවන කෘතිය ලයිෆ් වර්ක්. මොකද මාක්ස්ගේ ජීවන කෘතිය මුඛ්‍ය ග්‍රන්ථය, අග්‍ර ග්‍රන්ථය, ප්‍රාග්ධනය වගේම මම හිතන්නේ ජයතිලක සිල්වාගේ මේක තමයි අපිට කරපු එකම දායාදයේ සම්මාද. එතකොට දැන් පුළුවන් අපේ ජනතාවට සිංහලෙන් ප්‍රාග්ධනය කියව ගන්න. මොකද දැන් අත වශයෙන්ම ප්‍රාග්ධනය කිය යුතු කාලේ ඇවිල්ලා තියෙනවා. ඒක ආවේ අත වශයෙන් ඇමරිකාවේ මේ 1933 ආර්ථික අවපාතයත් එක්ක වරින් වර ධනවාදයේ කඩාගෙන වැටිමින් ගිහිල්ලා 2008 ඉතාමත්ම අවාසනා තත්ත්වයකට වැටිපු වෙලාවේ තමයි මාක්ස්ගේ ප්‍රාග්ධනය මිනිස්සු කියවන්න පටන් ගත්තේ. විශේෂයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මේ why don't we return to marks කියන ප්‍රශ්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආවේ. ඉතින් ඒක නිසා මගේ අර මාක්ස් එක්ක මම දැන් කරු ලබන සංවාදයක් තියෙනවා. මම ජීවත් වෙලා ඉන්න ලෙසුන් මල්ලිකාරච්චි මැරිච්ච මාක්ස් එක්ක පොඩි සංවාදයක් යනවා. ඒ සංවාදය තමයි මගේ අද දේශනය. ඒක නිසා අපි ඒකට අහුම්කම් දෙමු. ඒ නිසා එතන ඒක දෙවෙනි කොටස කාල් මාක්ස්ගේ ද්වි සතවර්ෂානුස්මරණ සමරුව. මාක්ස් 2018 මේ මාසේ පස්සේද මැරුණ 1883 මාර්තු 18 කාල් මාක්ස් නැමැති ඒ ශ්‍රේෂ්ඨ භෞතිකවාදී චින්තකයාගේ ජන්මයෙන් වසර 200ක් පිරුණු පසුගේ මැයි 5 වෙනි දින ලෝපුරා විවිධ මාදිලි උපහාර උත්සවයන් පවත්වනු ලැබුවා. අවාසනාවට අපේ රටේ කැපිපෙන උපහාරයක් නොදුටුවද කැපිපෙන අපහාසයක් සහ පරිහාසයක් නම් අප දුටුවෙමු. එනම් මේ දින කල් ලැබි දහස් ගණනින් නොව ලක්ෂ ගණනින් ලෝකවාසී ජනතාව මාක්ස්ගේ ප්‍රණාම උත්සවයන්ට සහභාගී වුණා. එම උපහාරයන් විශාල ජනරැලි පාගමන් සහ පෙළපාලි 21 වෙනි සියවසට මාක්ස්ගේ අදාළත්වය පිළිබඳ වැඩමුළු සාකච්ඡා සම්මන්ත්‍රණ මාක්ස්ගේ ජීවන චරිතය පිළිබඳ වාර්තා චිත්‍රපටි සෑදීම සහ පෙන්වීම ලෝකයේ විවිධ රටවල විප්ලවීය ගීගාන සජ්ජායනයන්ට ජනතාව හුරු කිරීම මාක්ස්ගේ කෘතීන්ගේ නැවත පරිවර්තන ව්‍යාපෘතීන් දියත් කිරීම මාක්ස්වාදී චිත්‍රපටි ප්‍රදර්ශන ධනවාදය අඩපණ කිරීමේ විධික්‍රම සාකච්ඡාවන් සහ විශේෂයෙන් මාස්ගේ ප්‍රාග්ධනය නැවත හැදෑරීමේ කවයන් ආදී විශේෂංග රසකින් සමන්විත වුණා මේ මැයි 4 වෙනිදා ඉඳලා මැයි මාසේ 5 වෙනිදා මේ දිනෙන් පටන් ගත්ත රැල්ල 2200 මාස්ගේ ජන්මදිනය සමරන රැල්ල තාම යනවා. 12 මහේ පහන වගේ අනිවාර්යයෙන්ම මේ අවුද්ද පුරහමත් පත්වෙන බව මට අනිවාර්යයෙන්ම නිශ්චිතයි. හැබැයි මේ අතර සිද්ධීන් 4ක් ඉතාමත්ම ලෝ පුරහ මේ සමරණ වලින් සිද්ධීන් 4ක් මම තෝරා ගත්තා
මෙන්න ඒ හතර කැපිපෙනිච්ච හතර පළවෙනි එක අඩි 30ක් කොස මාක්ස්ගේ ප්‍රතිමාවක් ඔහුගේ උපංගම වන ට්‍රයරි මාක්ස් කෞතුකාගාරයට චීනයේ ජනාධිපති ෂි ජින්පින් විසින් තෑගි කිරේ දෙක ලන්ඩන් නගරයේ මාක්ස් අනුස්මරණ පුස්තකාලයේ මාස්ටර් පුනර්ජීවයක් දීම පිළිබඳව ජාත්‍යන්තර සම්මේලනයක් පැවැත්ති පස්වෙනි මේ සතියකට එහා තුන ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂ කොංග්‍රසය විසින් මැයි 5 පමණක් නොව වසර පුරාම මාක්ස්ගේ ද්විශතවර්ෂ අනුස්මරණයේ සැමරීමට දැනටමත් තීරණය කළා ඉවරයි ඊළඟ 2019 මැයි 4 වෙනිදා වෙන්න දී ඉන්දියන් කොංග්‍රස් කොමියුනිස්ට් පක්ෂ ඊළඟට 4 පින්ලන්තේ වෙළඳ චතුරස්‍ර අවකාශයන්හි මේ ෂොපින් මෝල්ස් තියෙන මාක්ස්ගේ ප්‍රාග්ධනයෙන් උපුටාගත් කොටස් හඬනගා කියවි මේ සියල්ලම මාක්ස්ට මාක්ස් වෙනුවෙන් සත සංවත්සරයට වඩා අති උත්කර්ෂවත් ලෙස අවුරුදු 100ට වඩා මේ අවුරුදු 200 තාමත් උත්කර්ෂවත් ලෙස ලෝපුරහම කෙරෝ මේක මෙසේ උනේ මොකද ඇයි මෙහෙම උනේ නිකම් මේක කියලා වැඩක් නැහැ මොකද අපි අනුභූතිවාදීන් නොවන නිසා ඇයි මෙහෙම උනේ ඇයි 100 නෝනේ ඇයි 200 වෙන්නේ ඒක තමයි මේක කෙරුණේ පෞගේ වසර 50 තුල විතරක් නෙවෙයි ධනවාදී ආරම්භ වූ මුල් දකලාසෙත් ඉඳලා නමුත් ජීවන සත්වයන් මැද වාගේ ඉඳලා ධනවාදයට යන එනව නැතිවීම නිසා වේ සහ ධනවාදයේ පිළිබඳව මිනිස්සුන්ගේ තියෙන විශ්වාසයේ කඩතොළු වෙච්ච නිසා වේ සහ ඒක නැති වෙච්ච නිසා වේ ධනවාදය ගැන තව දුරටත් විශ්වාසය තබන්න බැරි නිසා වේ ඒක මිනිස්සුන්ට දැනලා තියෙන ඒක සෑම පන්තිකටම දැනලා තියෙන මේකේ ඔක්කොම කම්කරු පන්ති නෙමෙයි මේව පැහැදිලි මේ සාමාන්‍ය ජනතාව සමහරක් වෙලාවට මධ්‍යම පන්තික ජනතාව ඒගොල්ලෝ තීරණවල මේ ධනවාදයේ තියෙන වෛරසය මොකක්ද කියන එක ඒක නිසායි මේ මාක්ස්ගේ මේ සුවිශාල වශයෙන් අසාර්ථක වුණා ධනවාදයේ ඒ නිසා සුවිශාල වශයෙන් මාක්ස් නැගී සිටිනවා ඒකයි ඒක කතන්දරේ ඒ කියන්නේ 200 මාක්ස්ගේ සංවත්සරේ ධනවාදයේ ප්‍රතික්ෂේප කිරීමේ තීරණාත්මක කඩයිම ඒක තමයි සටහන් කරේ ඒක තමයි පෙන්눔 කරේ ඒක තමයි සංකේතවත් කළේ මේ සියලු ප්‍රමාණ ප්‍රනාමයන් මාක්ස්ට ලැබීමට හේතුව මාක්ස්ගේ නොකලිටි විනයගරුක චරිතය අපරිමිත ධෛර්යය තීව්‍ර තාර්කික විග්‍රහය සහ පුරෝකතන නිර්වද්‍යතාවය ආදී ගුණාංගයි මාක්ස්ගේ වසර 200 උපන්දිනයේ ලෝපුරා සමරණයේ ඔහු විසින් කරන ලද කාර්යයේ උත්කෘෂ්ටභාවය ප්‍රතිභාපූර්ණ ගැඹුර සමග මුසුව තිබූ ශාස්ත්‍රීය තේජවන්ත භාවය හේතු කොටගෙන අපි මාක්ස්ගේ සේවය සමරුවද කවුරු නොවුගේ ශ්‍රේෂ්ඨත්වය ඔහුටම ලියා දැන ගන්නට සැලැස්වීම මැනවයි මට හිතුණා මා ඔහුට පෞද්ගලික වරක් ලිව්වා මාක්ස්ගේ ද්විශත සංවත්සරයේ සමරීමට මෙම ප්‍රශස්ති රචනාව හොඳටම ප්‍රමාණවත් කියලායි මට හිතුණේ එම මාස්ටර් පිරිනමන 200 වෙනි උපන්දිනයට පිරිනමන මගේ උපන්දින තෑගි මාක්ස්ට ඔහුගේම කෘතියක් සිංහලට පරිවර්තනය ව ප්‍රසිද්ධ වූ දිනයේම ඒ ප්‍රදානය කිරීමට ලැබීමද මට ලැබුණු අහඹු වාසනාවක් කියලායි මම හිතන්නේ. දැන් මමයි මාක්ස්ගේ අතර යන ගණදේ. මම මාක්ස්ව දෙගෙන පොත් ගණනාවක් ලියලා තියෙන බව මම හිතන්නේ ඔඩි මේ දන්නවා. මගේ PhD එකත් ඒ වගේ මගේ මාස්ටර්ස් ඒ වගේ මාක්ස් එක්ක සම්බන්ධයි ගොඩක් ඒවා ඒ නිසා 200 වෙනි කාල් මාක්ස් සමරුම වෙනුවෙන් මගේ තෑග්ගේ ශීර්ෂය කාල් මාක්ස් වෙනුවෙන් ද්විශත වර්ෂානුස්මරණ ප්‍රණාමය දැන් මායික සම්බන්ධ වෙන්න එපා දැන් කාල් එක්ක සම්බන්ධ වෙමු මං හරහා හිතවත් කාල් මයි ඩියර් කාල් මගේ අද ලෙක්චර් එකේ මේ පොත තියෙනවා පල්ලෙහා මේක සිංහල සහ ඉංග්‍රීසි පරිවර්තනයත් මමයි කරේ ඒ පොත තියෙනවා පල්ලෙහා හැබැයි රුපියල් 75යි මොකද මාක්ස් කියලා තියෙන්නේ ශ්‍රමයේ බුද්ධිමය ශ්‍රමය වුණත් කොල්ල කන්න එපා කියලා අපි බොහොම සාවධානව මේකත් එක්කම යමු ඩිය කාල් හිතවත් කාල් ඔබගේ භෞතිකවාදී දර්ශනය පිළිගන්නා පමණක් නොව
නොපිළගන්නා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔබේ 200 වෙනි උපන්දින සැමරීම සඳහා ඔබ සමාදානයේ සැතපී සිටින ලන්ඩනයේ හයිගේටි සුසාන භූමියට පැමිණ ඔබේ ප්‍රඥාවට ඔබේ අවංකකමට ඔබේ අප්‍රතිහත ධෛර්යයට ඔබේ ඉවසීමට ඔබේ කරුණාබරිත පීතෘත්වයට ජෙනීට දැක්වූ අකලංක ආදරයට ඒංගල්ස්ගේ උපහාර මැදියේ උවද උපකාර මැදියේ උවද දරිද්‍රතා මාපකයේ ශූන්‍යයට දශමයකට ඉහළින් සිටමින් අගහිඟකම් නිසා දරුවන් එකා දෙන්නා මැරී වැටෙද්දී ධනවාදයට එරෙහි සටන අකණ්ඩව ඉදිරියට ගෙන යාමට සහ කම්කරුවන් ප්‍රමුඛ ධනවාදයෙන් පැටකන සමස්ත පීඩිත ජනතාවගේ ජීවිත අභිවෘද්ධිය වෙනුවෙන් කරන ලද අනලස් සහ කොන්දේසි විරහිත සේවයට ප්‍රණාමය පුදති. ඔබ වෙත එවන මෙම ප්‍රශස්ති සටහනද මම එවන සටහනද මම මේ මාස්ටර් හයිගේට් වලට මේක අරින්නේ ඇත්තටම. සටහනද ඔබේ උපන් දිනය වෙනුවෙන් හිතවත් කාල මේ ලියනුවේ සමස්ත පීඩිත ජනතාවම කබලෙන් ලිපට වැටෙමින් යන තත්ත්වය තුලයි. උදා වී ඇති මේම තත්ත්වය පිළිබඳව ඔබ අතිශයින්ම කනගාටු වෙන බව මම ඉඳුරා දනිමි. එහෙත් ඔබේ කනගාටුව තුළ නිහතමානී ආඩම්බරයක්ද මට දැකිය හැක්කේ මෙම අගාධයෙන් මිනිසාට ගොඩය හැක්කේ ඔබගේ චින්තනය සහ වැඩපිළිවෙල පමණක් උඩ බව ඔබ එදත් දැන සිටි දන්නා එදා දැන සිටි දන්නා හේ නිසා සිදුවෙන දෑ බලන කල එදා ඔබ කිවි දෑ අදත් සනාථ වන හේයිනි. කා ඔබේ දැක්ම ගැන නම් ඉතින් කතා දෙකක් නැහැ. ඒ සත්‍යකින්ම නිවැරදි. සමාජය සහ ආර්ථිකය පිළිබඳ විග්‍රහවලදී මිනිස් වැරදි සිදුවේ හැකිව්වත් පොදුවේ සමාජය පිළිබඳ ඔබේ කියවීමේ හෝ ධනවාදය පිළිබඳ ඔබගේ නිගමනයේ නොසලකා හැරිය හැකි මිස මූලික දෝෂයක් මට නම් පේන්නේ නැහැ. ඔබ නිවැරදියයි කියන්නේ ඔබගේ චින්තනයේ පසුපස පැමිණි ඔබගේ මධ්‍යම පන්තික බුද්ධිමත් අනුගාමිකයන් සහ කම්කරුවන් පමණක් නෙමෙයි. ඔබ ජීවිත මත සිටි කාලේ පවා ඔබ සමග වාද කළ සමහරු යටිහිතින් ඔබ නිවැරදි බව තේරුම්ගෙන සිටියෝ. සමහරු ඔබ නොසලකා හැර පසු ඔබ වෙත ආවෝය. උදාහරණ ජෝන් පෝල් සහ ෂාක් ඩෙරිඩා. අද නම් එම් සංඛ්‍යාව එදාට වැඩි වඩා වැඩි බව ඔබ දන්නවා. හිතවත් කාල දේශපාලන න්‍යායවාදී ආර්ථික විද්‍යාඥයෙක් ඉතිහාසඥයෙක් සහ දාර්ශනිකයෙක් ආදී වශයෙන් ශ්‍රේෂ්ඨවලට කඩා ලේබල් අලවා ඔබව වෙන වෙනම සමහරු හඳුන්වා දෙති. එහෙත් මම ඔබ විසින් නොදකි මේ පටබැඳිලි ඔබට ගැළපෙනමුත් ඔබ එකවරම මේ සියල්ලෙහිම අභිභවනයයි ඉක්මවීමයි. ඇරිස්ටෝටල් හොබ්ස් ලොක් මකියාවෙල්ලි දේශපාලන න්‍යායවාදී. ඔබ ඒ ගණේ නෙමෙයි. ඔබ දේශපාලන විප්ලවකාරී. ඇඩම් ස්මිත් කේන්ස් ලිප්සේ ෆ්‍රීඩ්මන් ආර්ථික විද්‍යාඥ. ඔබ ඔවුන්ගේ පරපුරේ නම් නෙමෙයි. ඔබ ඔවුන්ගේ නිෂේධනය. කොම්ස් ඩුකයින් වෙබර් පාසන්ස් ගිඩන්ස් සමාජ විද්‍යාඥයින් තමයි. නමුත් ඔබ ඒ එකකුවත් නෙමෙයි. හෙරඩෝටස් බකල් රැට්සල් හේගල් බරුවා සහ ටයිම් එක්තරා ආර්ථිකයෙන් ඉතිහාසක් වුවද ඉතිහාස ගැන ඔබගේ කීවීම බැලුව විට ඔබ කෙසේවත් ඒ කඳුරට දැමිය නොහැකි. ඔවුන් ඉතිහාසයේ යනු පන්ති ගැටුම් වල ඉතිහාසය කියන්න දුටුව අය නෙමෙයි. ඇර ඔබ අවධාරණය කළ මානව ඉතිහාසය තම ලියවී නොමැති බවත් ලියවී ඇත්තේ බලවතාගේ ඉතිහාසය බවත් සැබෑ මානව ඉතිහාසය ලිවීම ආරම්භ වනුයේම ලෝකෙ ධනවාදී ග්‍රහණයෙන් මුදාගත්දාට බවත් ඉතිහාසඥයාගේ පණවිට අවශ්‍ය පරිදි සිද්ධීන් අභිමත පරිදි රේකීය පෙළ ගැසීමකට වඩා උදාහරණ ලංකා ඉතිහාසය කටපත් කළ මහානම හාමුදුරුවෝ ඒ විදිහ රේකීය ඉතිහාසඥයෙක් අපි දන්නවා මොනවද උනේ කියලා විජේක ඉඳලා පල්ලෙහාට වෙනකම් මොනවද උනේ කියලා. පෙළ ගැස්වීමට වඩා ඉතිහාසය යනු දහඩියේ ගැටුමේ සහ අසාධාරණ ඉතිහාසය ලෙස පෙන්වීමට ඔබ කළ වෑයම තේරුමින් ගත් කල ඔබ සාම්ප්‍රදායික ඉතිහාසඥයන් නම් නොවේ. බුදුන් වහන්සේ මහාවීර කොන්ෆියුසියස් ඇක්වයිනස් කාන්ට් විට්ගෙන්ස්ටයින් රසල් ඩෙරිඩා ආදී එක්තරා අර්ථයකින් දාර්ශනික වූමුත් ඔබ ඒ එකකුවත් නෙමෙයි. ඒ කිසිවකත් නොදුටු දෑ දුටු ඒ කිසිවකත් නොකී දෑ කියු සුශේෂ දාර්ශනික ඔබ ඒ කවුරු අංකත් නොවන බව සංයුක්ත ලෙස ප්‍රකාශ කොට තිබුණේ ෆ්‍යු බෑ පිළිබඳ ඔබ ලියූ 11 වැනි ප්‍රවාදයේ උද්ෘතය. දාර්ශනිකයන් මේ දක්වා කර ඇති ලෝක විසය ටිලින් සහෝදරයක් ගැන කතා කරා කිව්වා කිරීමයි කළ යුත්තේ ලෝකය වෙනස් කිරීම. ඔබගේ ඉහත අනුස්මරණ පලකයේදී ඉහත අනුස්මරණ පලකය කියලා කියන මන් දැන් මේ හයිගේට් වල මම ලන්ඩන් ඉද්දැද්දිම අවුරුදු 10ක් අතර ලන්ඩන් වල ඉද්දැද්දිම හැමදාම කියන්නේ මේ මැරිච්ච දවසයි ප්‍රතිච්ඡ දවසයි මමයි මගේ බිරිඳයි
ඔය හයි ගේට් එකට යනවා ගිහිල්ලා පූජාවල් තියලා තමයි එතන පොඩ්ඩක් පැයක් විතර ඉඳලා තමයි සියල්ලම මෙනෙහි කළා තමයි ආපහු එන්නේ ඒ නිසා ඒ ඵලකේ තියෙනවා මේ අනුස්මරණ මේ කතා දාර්ශනික මේ දක්වා කර ඇත්තේ ලෝක විස්තර කරන කළ යුත්තේ ලෝක වෙනස් කිරීමයි මේ අපිට කියන්නේ වෙන කතාවක්වත් නෙමෙයි ඔබලියුද මුලසිට අගදක්වා ගැඹුරින් කියවා මේ ප්‍රවාදයේ තීක්ෂණව කියවන්නේකට ඔබ අනෙක් දාර්ශනිකයන් සාකල්ලෙම වෙනස් බව තේරුම් ගන්නවා දර්ශන යන හුදු චින්තන අභ්‍යාසයක් නොව සමස්ත මානවයාගේ යහපත සඳහා මානවයා විසින්ම කරනු ලබන සදාචාර දේශපාලන ස්වභාවිතයක් මෝරල් පොලිටිකල් ප්‍රැක්ටිස් ෆිලොසොෆි ඉස් අ මෝරල් පොලිටිකල් ප්‍රැක්ටිස් නෝ මෝ නෝ ලෙස් බව පෙන්වා දුන්නේ ඔබ පමණි දර්ශනය යන ඓතිහාසික ආර්ථික දේශපාලනික සමාජීය යන විෂයන් හතරේ ප්‍රබුද්ධ සංකල්පනයයි කා මගේ පුදුමේ නම් මේ ශේෂ්ත්‍ර හතර එක පුද්ගලිකයේ තුල නොසෙල්ලෙන් ලෙසත් සංස්කෘතික ලෙසත් සංශ්ලේෂණය කරගත්තේ කෙසේද යන්න ප්ලේටෝ චින්තකයෙකු වුවද ඔහු ප්‍රභූ පන්ති සංරක්ෂකයෙකු විය ඇඩම් ස්මිත් ආර්ථික විද්‍යාඥයෙකු වුවද ඔහු මානවවාදියෙකු නොවේ ලියනාඩෝ ඩා වින්චි කුසලතාපූර්ණ මිනිසෙකු වුවද ඔහු විප්ලවවාදියෙකු නොවිය. එහෙත් ඔබ ඒ සියල්ලම මට පුදුම අන්න ඒකයි කාල. හිතවත් කාල නැවත. ඇත්තම විශ්ව සත්වාචයේ 6-7 දශකවල ලෝකෙන් භාගයක පමණ දේශපාලන ඔබේ චින්තනය පිළිගෙන තිබුණා. එහෙත් ස්ටැලින්වාදයේ ජර්මන් ෆැසිස්ට්වාදයේ ධනවාදී ආර්ථික යාන්ත්‍රණයේ ෆැන්ටසි උත්තේජනයකින් බිහි වූ නව පාරිභෝජන සංස්කෘතිය නිසාවෙන් ධනවාදයේ ස්තම්භනය වීමෙන් ඔබගේ දර්ශනයේ තාවකාලික පසුබැස්මක් ලැබුවේ යයි පෙනුණද සැබෑ ලෙස නම් සිදු වූයේ සා වෙනුවේ ධනවාදයේ දෛනික කඩාවැටීමයි. එසේ කඩාවැටෙන වාරයක් වාරයක් පාසා අභීත ලෙස නැගී සිටිනුයේ අන්තරුවක්වත් නොව ඔබයි කාල් ඔබගේ කියවීමේ සා අනාවැකින්වල නිරවද්‍යතාවයයි. 2008-2010 ධනවාදී ලෝකාර්බුද සුනාමිය නිසා කිසිවක් කර කියාගත නොහැකි ඇන්ජිලා මර්ක සාකෝසි ඩේවිඩ් කැමරන් ඔබාමා ඇතුළු ධනවාදී බලවතුන් උන්මාදයෙන් මෙන් ගැලවීම සඳහා ඔබගේ ප්‍රාග්ධනයටද එබී බැලීය. බල්ලාගේ තුවාලේ ඌවිසිම්ම ලේවකා සනීප කර ගන්නවා මෙන් ධනවාදී විසින් බංකොලොත්තු බැංකු සහ කොම්පැනි සියල්ල අපදී බේරාගනු ලැබීය බේලින් අවුට්. නමුත් මට මතකයි මම කොහේ කිව්වා කාල් ඔබ 1862 තරම් ඈතකදී ධනවාදයේ නිසා කඩාවැටෙන බැංකු ඒ රටවල රජයන් විසින් අපදී නිදහස් කර ගැනීම කිසිසේත් අනුමත නොකළ බව මට නම් මේ පුරෝකතන හිතා ගන්නවත් බෑ කාල්. හිතවත් කාල් අද තත්ත්වය 2008ට වඩා සෑම අතින්ම බරපතලයි. ඔබ පුරෝකතන කළ ආකාරයටම අද ධනවාදයේ ගොඩේමට පරිලෙස අගාධයටම වැටිලා ගින්දර අඩුවී වතුර රත් වීම ප්‍රමාද වෙනට කකුලුව බාල් නැටුවට ධනවාදී අවසානයේ වැඩි ඈතක නොවන බවට සොහොන් ලකුණු සෑම තැනීම මතුවෙනවා. හිට්ලර් මොසෝලිනි සහ ෆ්‍රැන්කෝ වැනි වගේ ජනතාවගේ දුකින් පරපීඩක සතුටක් ඔබ නොලබන බව මම දන්නාමුත් ධනවාදී අර්බුදයේ තීව්‍ර වීම ගැන සහ ඔබේ කියවීමේ නිගමන සනාථ වීම පිළිබඳව ඔබට අහිංසක සතුටක් ඇතැයි මට සිතෙනුවේ ධනවාදී අවසානයේ ඔබේ අනාවැකයකට වඩා ඔබේ පැතුමෝ තිබූ බව ඔබේ ලිපි ලේඛනවලින් මට අනන්තව පැහැදිලිව ඇති නිසාය. ධනවාදයේ ලෝකට මුදා හැර ඇත්තේ අරාජකත්වයේ පමණයි කියමින් වයි සෝෂලිස්ම් නැමැති පොත් පිංචෙන් ඇල්බර්ට් අයින්ස්ටයින් මිස වසර 70කට පෙර ඔබගේ දැක්ම සනාථ කිරීමෙන් ඔබ සතුටු වන්නට ඇතැයි මම සිතමි. අයින්ස්ටයින් 1949 දුටු ධනවාදී අරාජකත්වයට වඩා අද අරාජකත්වයක් අවුලෙන් අවුලට ගිහින් කල් 930 ගණන්වල මහා ආර්ථික අවපාතයේ සිට අද වෙනට කීවතාවක් නම් ධනවාදී කඩාගෙන වැටුණා. ඒත් මොකක් හෝ කරලා නැවත නැගිටිනවා ආයිත් කඩා වැටෙනවා වෙන තැනකින් පුපුරනවා ඒක පාස්ස ගන්න ඔහොම තමයි පසුගිය වසර 135ම ගෙවුනේ කාල් ඔබ එදා කීවනේ කොම්පැනිකාරයෝ නිපදවනවා අන්තිමේදී නිපදවන බඩු ගන්න කෙනෙක් නැහැයි කියලා මතකද අද ඇති වෙලා තියෙන්නේ ඒ තත්ත්වය තමයි බැලඳ පොළවල් නැහැ නව බැඳුම් නැහැ තණ්හාව මිස නිෂ්පාදනයට සදාචාරයක් නැහැ 2008 නිවාස බැලඳ පොළ වැටුණේ ඒ නිසා අසමානතාවයේ ආදායම හීන කළා ඒ ණය ගැනීමට පෙළඹෙව්වා මේ නිසා සියල්ල කඩාගෙන වැටුවා දැනුත් එහෙමයි කාල් හැබැයි උත්ප්‍රාසය නම් ධනවාදීන්ම ධනවාදී ගැලසින්ද ගැනීමයි
පනමා පත්‍රිකා කාන්තු සංසිද්ධිය පෙන්වුම් කරන්නේ ධනවාදයේ මේ සිය දිනසා ගැනීමයි. ධනවාදයේ මූලික කොන්දේසිය මුදල් ආයෝජනයට යෙදීමයි. මුදල් ප්‍රාග්ධනයට හැරවීමයි. ඔබ ප්‍රාග්ධනයේ වෙළුම එක දෙක කොටසේ සහ තුනේ පරිච්ඡේද වලින් පැහැදිලි කර පරිදි මෙම ක්‍රියාවලිය එනම් භාණ්ඩ මුදල් භාණ්ඩ භාණ්ඩ මුදල් භාණ්ඩ CMC සූත්‍රය හෝ මාත්‍රය සහ මුදල් මුදල් මනී commodity and money MCA ප්‍රධාන ප්‍රාග්ධන සංසරණේ සාමාන්‍ය සූත්‍රය අද වෙන්නේ කපටි කමින්ස හොර කමින් හොයලා ආයුධෙන්ට නොදා බදු කෙම්බින් වල tax havens හැංගීමයි මේ ධනවාදී මූලික ගතක නියාමයට පවා පිටපෑම උල්ලංඝනය කිරීම අනෙක් අතර කාල වසරකට උඩදී ධනවාදී පිපිරීම පෙන්නු තව සිද්ධියක් වුණා වසර 43කට පසු යුරෝප සංගමයෙන් බිතානිය ඉවත් විය යුතු යන ජනතාව තීරණය කළා එදා යුරෝප සංගමයේ අටවගත්තෙත් යුරෝප සංගමයේ අටවගත්තෙත් ආර්ථික අර්බුදයෙන් නිදහස් වීමට අද අයින් වෙන්නේ ආර්ථික කරුණු යටපත් කර ගැනීමට සහ සූරා කෑම පිළිවෙලක් ඇතිව කිරීමට බ්‍රිතාන්‍ය යුරෝප සංගමයේ සිටියත් එකයි ඉවත් වුණත් එකයි ධනවාදයේ කඩාවැටීම නවත්තන්න බෑ හිතවත් කාල ඔබ සිතුසා පැතු පරිදිම ධනවාදයට උරුම කඩාවැටීම දැන් ශීඝ්‍රගාමී වේලා ධනවාදී යාන්ත්‍රයන් වන සිල්ලර වෙළඳපොළ තොග වෙළඳපොළ ණය වෙළඳපොළ බැංකු ක්‍රමය මුල්‍ය පද්ධති ආදී සියල්ල කඩාවැටෙමින් යනවා 1930 ගණන් වල මහා ආර්ථික අවවාතයෙන් පසු ධනවාදී නරකම කාලයේ අද ගෙවන බවට ධනවාදීන්ම හැදුණු ධන කුවේරයන් වන ජෝර්ජ් සොරොස් වෙන්නන් ලෝක බැංකුව සහ ධනවාදී බාරකරු වන ජාත්‍යන්තර මුල්‍ය මාර මුදල පවා දැන් පාපොච්චාරණය කරන අපිට බෑ අපිට බෑ තවත් අපිට බෑ හිතවත් කා ධනවාදී ආරක්ෂක පුවත්පතක් වන ද ෆයිනෑන්ෂියල් ටයිම්ස් ධනවාදී ඉරණම වචන තුනකින් මෑතකදී ලියලා තිබුණා කෝට්ස් ධනවාදී පටලවාගෙන ඉවරයි කැපිටලිසම් ඉස් ඉන් කන්වොලියුෂන් කේන්ද්‍රයේ දුර්වලයි සියල්ල කඩාවැටෙනට සියල්ල දිය වෙනවා මට මතකයි ඔබත් කොමිස් ප්‍රකාශනයේ කොහෙද තැනක අවධාරණය කළා සියලුම කණිකුත් දේ දියවි වාතයට මුසුවන බව ඒ කියන්නේ ඔබ එදා කිව්ව දා බොහොමයක් නිවැරදි කා ඔබ හැරුණකොට අනෙක් සෑම සමාජ විශ්ලේෂණයකටම බැරි වුණා සිදුවන්නේ කුමක්ද සහ කළ යුත්තේ කුමක්ද යන්න කියාගෙන ඔබ ඒක කළා අකුරටම කළා නිවැරදිම කළා ඒ ජනතාව ධනවාදී මිරිගුව පස්සේ දුවනවා කාල නමුත් මේ දිවිල්ලට අවසානයකුත් දිවීමට හතෙකුත් තියෙන්න එපා පද්ධතිය කඩාවැටෙන බව හදපු අයම කියනවා නම් කාල ඒ පසුපස ඒ පසුපස දුවන්න ඒකට යටවෙන එක අහන්න ඕනේ නෑනේ අපේ භාෂාවෙන් කියනවා නම් කල් අද සියල්ල කොට උඩ ඒ කියන්නේ ධනවාදයේ මෙරි මෙරි ජීවත් වෙනවා නැත්නම් මරණකන් ජීවත් වෙනවා ඔබගේ අනුගාමිකයන් හැටියට අප අති ප්‍රමෝදයකින් යුතුව බලා සිටින්නේ එහි සිදුවීමට යන අනාගත මරණය නොව ක්ෂණික මරණය not eventual death but instant death momentary death death now not later ඒ සිදුවෙනවා අනාගත මරණය වෙන ක්ෂණික මරණය ඔබ ජීවිතුන් අතර සිටින කාලේ ඔබගේ ප්‍රාර්ථනා වුණත් ඒකමනේ කනස්සල් වෙන්න එපා කා ඒ සිදුවෙනවා නියත වශයෙන්ම ඒ සිදුවෙනවා ඔබට සතුටුයිද දැන් මේ කා Now for the sake of the non-Sinhala speaking audience here, I will just, you know, try to read the same in my English translation of the speech because that is very interesting. Dear Karl, as you anticipated, the breakdown of capitalism has now quickened. Every department of the capitalist mechanism, such as retail trade, wholesale market, loan market, banking system, monetary system, are all crumbling down. Multimillionaires like George Soros and the World Bank and the IMS, the chief guardians of the capitalist system, have confessed openly that capitalism is going through its worst critical phase at present. The Financial Times, a capitalist newspaper, summed up this crisis in three words: capitalism is in convolution. The center cannot hold all facts apart, all tools and all meld. I remember, referring to capitalism, you stated in the Communist Manifesto that everything solid will melt into the air. This is what is happening now. What you said in 1848 has been proved true by now. Except for you, no other sociologist could tell us what was happening. What is happening at present, and what should be done to save the man and the world. But you have done that all, and done that to the maximum point of exactitude.
but can't. But Carl, people are running crazily behind the mirage of capitalism. However, there should be an end to this chase, and there should be also be gasping. To report to you the truth, Carl, capitalism today is on the props. As I mentioned elsewhere in this letter, capitalism is taking its last breaths. As your adherents, we are jubilantly awaiting for not its forthcoming or eventual demise, but its instant death, which was your aspiration too when you were living. Don't worry, Carl, it will happen. Definitely it will. Are you happy now? That is English translation of the single paragraph that I just, mentioned. Now we will come back to the single script again. හයිගෙට් සුසාන භූමිය ඔබේ අනුස්මරණ පළකේ උඩවැකිය ලෝකේ කම්කරුවන් එක කවියන්නයි. කම්කරුවන් ධනවාදයේ මිනිවල් හරන්නන් ලෙස ඔබ හඳුනාගත්තා. එම නිසා කම්කරුව අලගල ගැනත් ඔබට ටිකක් කියන්නට ඕන. ඔබ සිටි කාලේ වගේම තමයි කාල කම්කරුව අලගල ඉන්නම් අදත් අඩුවක් නෑ. හැම තැනම අරගල, හැම තැනම අර්බුද. පංචමහදීපේ කොහේ හෝ රටක දහස් ගණන් රැකියාවලින් එළියට වීසින ඔයි රැක් පහන් වෙන්නේ නෑ කාල. 2008 සිට මේ වන විට මිලියන ගණනාවකට රැකියා නැතරම නැති වෙලා. ඔබත් සක්‍රියව මැදිහත් වූ පැය අටේ වැඩමුරේ 6-4ට බලෙන්ම සංකෝචනය කළා. සමහරු වෙඩි තියාගත්තා. සමහර පියවරු දරුවන්ට කණ්ඩ දෙන්න බැරුව පහකින් යුත් මුළු පවුලම මැරුවා. සමහරු අසපානය කළා. සේවක ප්‍රජාව රැකියාවලින් නොපන්නා ධනවාදයේ ගෙන යන්න බැරිව ඔබ දා කිව්වේ කෑදර ධනවාදීන් ශ්‍රමසූරා කමනක් කැමෙන් පමණක් නොසෑයන නිසා සහ ඔවුන්ගේ තණ්හාවට සීමා මායිම් නැති නිසා. ඒව කිරි ගහට යන්න වගේ හරි කාල අද අර්බුදයේ ඉහවාගේ මේවට එරෙහි උද්ඝෝෂණ සටන් වැඩ වර්ජන සහ පිකටෙන් තිබ්බට ඒවා බොහොමයක්ම කෙලර වෙන්නේ ඓතිහාසිකව දිනාගෙන නොවෙයි පාලකයන් ඉදිරියේ දනින් වැටිලා පාවා දීලා අවබෝධා ගිවිසුම් අත්සන් කරලා විශේෂයෙන් ශ්‍රී ලංකාවෙත් ආසියාවෙත් වැඩ වර්ජන බොහෝ විට අවසන් වෙන්නේ ඉල්ලින් දිනාගන්නේ නැතුව අවාසනාවට මෙහෙම වුණත් ලෝකේ පුරාම කම්කරුවෝ නොනවතින අරගලයකත් ඉන්නවා පක්ෂපද නම් නැති සැබෑ කම්කරු සමිති ලෝපුරා ශක්තිමත් ඒක ඔබට සුභ ආරංචියක් එහෙම නේදකා සටන් කරලා මිසක් කාම්පතුන් සහ පාලක පන්තිය රිදී බන්දේශික තිලා අයිතිවාසිකම් සහ වරප්‍රසාද ප්‍රධානය නොකරන බව ඔබ කී වරක් නම් කම්කරු පන්තියට කිව්වා කොමිස් ප්‍රකාශනයේ ලිව්වා ඔබේ මරණය හරියටම වසරකට පස්සේ 1884 පැය අටේ දෛනික වැඩමුළුවේ දිනා ගැනීම සිට අද වන විට ධනපති පන්තියෙන් උදුරාගත් අයිතිවාසිකම් රාශියක් තියෙනවා ඔබේ අමන්දානන්දයට ඔන්නම් කීපයක් කියන්නද ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට සමාන වැටු අතිකාල දීවන වේතන සහිත වාර්ෂික නිවාඩු ගර්භණී නිවාඩු සෞඛ්‍ය පහසුකම් සහ දීවන වැඩබිමේ ආරක්ෂණය සමාජ සේවා කප්පාදු නවතා ගැනීම අවම මූලික පඩියක් ස්ථීර කර ගැනීම වෘත්තීය සමිති ආවිචිකාසයන් රැක ගැනීම ආදී අපේ ලංකාවෙත් පසුගිය දශක කීපයේදී දිනාගත් සහ කම්කරුවන්ගේ ගැලසින් දෙනක් ඩෙකෝනියානු පනත් ආපහු හැරූ අවස්ථා එවන් ඓතිහාසික ජයග්‍රහණ තමයි කාල අපේ ලංකාවේ කටුනායක නිදහස් වෙළඳ කලාප සේවකින්ගේ විශ්‍රාම වැටු පනත හකුලා ගැනීමට සැලැස්සි. අපේ වෘත්තීය සමිති ඒකෙන් නම් රජය දන ගැස්සේ. ධනවාදය නිසා ලෝකෙට සිදුව ඇති වින්නහිය ගැන ඔබ හිටියා නම් බෙලුන් 100ක් විතර ගියායි. රට රටවල ප්‍රතිශත දක්වල ඔබ වෙහෙස කරන්න මම එච්චර කැමති නෑ. ඒ දත්ත යථාර්ථයට දොටු බව ප්‍රාග්ධානය කෘතියෙන් පෙන්නා දුන්නේද ඔබමයි. ලෝක වැඩ කරන ජනතාවෙන් මිලියන 375ක් දිනකට ඩොලර් 125ක වැටිපේ ඉන්නේ. මිලියන 839ක් ඩොලර් 2 වැටිපට. පුරසාරම් දොටුන ධනවාදය එදාට වඩා අද අති අමානුෂිකයිනේ කාල. හැබිටට් කියන සංග්‍රහයේ දත්තවලට අනුව පවුල් මිලියන 100කට ඉන්න තැන් නැහැ. බිලියන 2කට පමණ ඇත්තේ නිවාස නැව කූඩාර. ආහාර හිංකම සහ සෞඛ්‍ය ප්‍රශ්න මිනිසුන්ට ඔරොත්තු නොදෙන තත්ත්වයකට ඇවිත් එක පැත්තකින් රැකියාවලින් ලක්ෂ ගණනින් දොට්ට වීස වෙනවා අනිත් පැත්තෙන් විරැකියාව ප්‍රසාරණය වෙනවා 2008 නමේ මුල්‍ය කඩාවැටීමෙන් පසු තරුණ විරැකියාව 14%කින් ඉහළ ගියා මැද පෙරදිග තරුණ විරැකියාව 27%යි මැද පෙරදිග කලබල මේ නිසා ඇතිවද මතුවන්නේ සියාසුන්නි ආගමේ නිකා සටන් ලෙසයි මේවා මැද පෙරදිග ඇතිවෙනවා ඇතිවෙන්නේ ආර්ථික ගැටලු ආර්ථික ප්‍රශ්න මේ ආර්ථික ප්‍රතිශත මේවනම යටින් යන්නේ මේවා පෙන්නන්නේ සියාසුන්නි ආගමික ගැටු. ශ්‍රී ලංකාවේ ඇති නැති පරතරය ලෙස පෙන්නන්නේ සිංහල දෙමළ ජනවාරික කෝලහල. ඒක දැම්මම බොහොම ලේසියි මේ තියෙන ආර්ථික අර්බුද ටික කාපට් එකට යට වහන්න.
මියන්මාර් මේක මතුවෙන්නේ බෞද්ධ මුස්ලිම් රොහිංග්‍යා ගැටුම් ලෙස. ඒක තමයි ඒකේ හැටි. කල් එදා ධනවාදයේ දිහා ඔබ වරක් නොවේ කීප වරක්ම කළ අනවැකෙක් තමයි තරංකාරී බව නිසා කුඩා සමාගම් සහ මධ්‍යම ප්‍රාග්ධන ධාරීන් අනාගතයේදී බහුජාතික බහුආගමික බහුව්‍යාපාරික ආදී වශයෙන් එකතු වී මෙගා සමාගම් සාධන බව. ඔබේ පුරාකතනේ හරිම නිවැරදිණි කල්. අදේ හඳුන්වන්නේ ගෝලීය ඒකාබද්ධ ධනවාදයේ හැටියට. ග්ලෝබල් කෝපරේට් කැපිටලිසම්. ධනවාදයේ කීප දෙනෙකු අතර ඇඳි වර්ධනය වෙලා අද වඩා සීමිත අතලොස්සකට සාන්ද්‍රණය වෙලා. මෙම ක්‍රියාවලියේ නියාමය ඔබ හැඳින්වුවේ ද ලෝ ඔෆ් කන්සන්ට්‍රේෂන් ඇන් සෙන්ට්‍රලයිසේෂන්. එනම් ප්‍රාග්ධනය මධ්‍යගත සහ රාශිභූත වීමේ න්‍යාය ලෙස. නමුත් ඔබ ඒ සමගම කිව්වා මේ හේතුව නිසා ධනවාදයට බේරෙන්න නම් පුළුවන් කමක් නැතිව. නිෂ්පාදන බලවේග සහ සම්බන්ධතාවල හැප්පීම ගැටීම පරස්පරයන් තවත් පුළුල්වීම මේට හේතු බව ඔබ එදා පෙන්වලා දුන්නා. ගෝලීය ඒකාබද්ධ ධනවාදයේ දිනෙන් දින පුපුරා යෑමෙන් පේන්නේ ඔබ එතනත් හරි කියලායි. එදා ධනවාදයට රුක්ලක් ලැබුණේ තාක්ෂණය. අද ධනවාදයේ බාරකරු වෙලා තියෙන සාම්ප්‍රදායික ධනපතින් නෙමෙයි. නවීන තාක්ෂණික ධන කුවේරේ බිල් ගේට්ස්, මයික්‍රෝසොෆ්ට්, ස්ටීව් ජොබ්ස්, ඇපල්, ලැරි පේජ්, ගූගල්, මාක් සකබර්ග්, ෆේස්බුක්. මොවුන් තමයි ධනවාදයෙන් උපන් කෝටිපති දැවැන්තයෝ. අද පරම්පරාවේ රෝල් මොඩල් මෙයාවයි. ප්ලූටෝක්‍රැට්ස්. ප්ලූටෝක්‍රැට්ස් ද රයිස් ඔෆ් ද නිව් ග්ලෝබල් සුපර් රිච් ඇන් ද ෆෝල් ඔෆ් එවරිවන් එල්ස් යන ශීර්ෂයෙන් මොවුන් ගැන පොතක් ක්‍රිත්‍යා ෆ්‍රීලන් විසින් 2012 ලියලා තියෙනවා. මෙම කෘති ඔබ කියූ නියාමයේ අභ්‍යන්තර ක්‍රියාවලිය කරුණු සහිතව පෙන්වලා දෙනවා. මේ නිසා කාල ඔබ නිවැරදි බව මම යනි තවත් බොහෝ අයත් පුනුපුනා කියන නිසා හිතා. මම නම් හිතන්නේ ධනවාදයේ ගිලෙන ගිලන ගානට තව තවත් දොඩට පාවී දිලිසෙන්නේ ඔබ සහ ඔබ විතරමයි කියලා. මම තරමක් භාවාත්මකයි වගේද කාල්? ඒ වුණා මම කියන්නේ ඇත්ත. අර ධනවාදයට එරෙහිව ඔබත් භාවාත්මක වුණා. ඔබ ජෙනීට් ලව් කරන කාලේ ඔබ ලව් ඔබ ලියූ භාවාත්ම කවි ගැන මම 2008 ලියූ ලිපිය ඔබට එව්වා 2008 පමණ මතකද කාල? ඒ නිසා මමත් ටිකක් භාවාත්මක වුණාට කමක් නැහැ. කල් ධනවාදයේ අභාවයට යන ගමන් තම පැවැත්ම සාතික කරන්නට ඔබ කිව් දේවල් බොහොමයක් මාදේ අදේ පාවිච්චි කරනවා. ධනවාදයේ අර්බුදයේ පමණක් නොව ධනවාදීන් විසින් අර්බුදෙන් ගොඩ යාමට ගන්නා විකල්ප පියවරයන් ගැනද ඔබ කියා තිබීම ඇත්තටම පුදුමයි කාල්. 1. සම්භාව්‍ය ආර්ථික න්‍යාය විසින් තරංකාරීත්වය සාමාන්‍ය දෙයක් ලෙසත් ස්වයංපෝෂී ලෙසත් තේරුම් කර දී තිබූ වෙලාවක 1860 ගණන්වල ඔබ තර්ක කළේ විශාල ඒකාධිකාරී සමාගම් හරහා වෙළඳපොළ බලය මධ්‍යගත වන බව. ඔබ මේ අවධාරණය කරමින් 1860 මාක්ස් කියන මේ කතන්දරේ මේ ඔබ මේ අවධාරණය කරන විට එදා සිට ආර්ථික ඔස්තාද්ලා මේ මොන පිසෙද්ද අහන්නට ඇති. නමුත් අද ඔබේ කියවීම සත්‍ය විදිය. කුඩා ව්‍යාපාර වැසී ගොස් ඒ වෙළඳාම නයික්, කොකා කෝලා, වෝල්මාර්ට් ආදී බහුජාතික සමාගම් සහ ව්‍යාපාර ජාලයන් විසින් දැහැගෙන අහවරයි. කුඩා බැංකු පමණක් නොව මෝගන් චේස් වැනි මහබැංකුද ලෝපුරා කුඩා ගොවිපලවල් ආච ඩැනියල්ස්, මිඩ්ලන්ඩ් සහ නෙසල්ස් වැනි බහුජාතික සමාගම් විසින් විසිරුවා හැර අවසානයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගැනත් ඔබ ලියා ඇති නිසා අපද මේ ව්‍යසනයට ලක්වී අවසාන බව දැනුම් දෙයි. ලංකාවෙත් ෆුඩ් සිටි සුපරිවිලන්ස් හැල් ජාලය දිවයිනේ සතර දික් භාගයෙන්ම කුඩා කඩ බිල්ලට ගනිමින් සමස්ත දිවයිනම තම වෙළඳ දඬු අඬුවට හසු කරගෙන තියෙනවා. අනෙක් රටවල් මෙන් ශ්‍රී ලංකාවද ධනවාදී මහවිශ්වයේ අනුකවිශ්‍ය වී අවසාන. ශ්‍රී ලංකා ඉස් මැක්‍රෝකොසම් ඔෆ් ది శ్రీలంక ఈజ్ ఎ మైక్రోకాసమ్ ఆఫ్ ది మైక్రోకాసమ్ ది వరల్డ్ మైక్రోకాసమ్ దేక ఒబేద అదినిష్పాదనే ఓ ప్రొడక్షన్ గన మునతరం కథా కల కాల్ బేద కథా కల అదినిష్పాదనే నో తో ఈ ప్రాగ్ధనేసి ఓ తో ప్రాగ్ధనే ఇక్క దిక్క తీ మేక్ మేవ కియోల మేవ తేరుం గన్నతో సింగలెం ఓ ఇంగ్లీషెం ఓ దెమలెం ఓ పాలియెం ఓ ఓన భాష ఆర పాలియెన్న ప్రాగ్ధనే కర్న గన్న నతి మే మే సారీ මං කියපු දේ මං හිතන්නේ ඇහුණා. ඇහුණා නේද මං කියපු දේ? මං ගිල්ලගත්ත දේ දැක්ක නේද? ඇහුණා නේ. ප්‍රාග්ධනේ පාලිට පාටි පාලිටි වෙන්නේ නැති බා. ඒකනේ මයිදිනේ 7ට ගියේ. එතකොට ඔබ ඒ අධිනිෂ්පාදනය ගැන මොන තරම් කතා කළා? අධිනිෂ්පාදනය ඕ ප්‍රොඩක්ෂන් නිසා සමස්ත පෘථිවි ග්‍රහවස්තුම පීරා වෙළඳපොළවල් සේවීමට ධනවාදයට සිදුවෙන බව ඔබ කී තැනක ලිව්වද?
समस्त गोले मतपिट पीरमी बांध सदा वेलंदकोला सा लाभ श्रम हमदाव निरंतर स्वयामी धनपति आगे अवश्यताव्य सैम तनकम स्थापित वीमटा मूल बस उंगे तन्नाव उंट बलकृति आदि वश उबली प्राग्दने मेकने अद सिद्धुन गोलीकरण निमे उब एगन लिवे एक दस अट से हतली साठे गोलीकरण गन लिवे मार्क्स उबगन मा आडंबर वेणुवे मम दिदास दासे दि धनवादी लोकयन दिशा उबे दकीम गन नुवे දිරස්වාසේදී ධනවාදී ලෝකේ වැටෙන හැටි ඔබ දැක්කීම ගැන නිසා නෙමෙයි මම මාක්ස් ගැන කාල් ගැන ආඩම්බර වෙයි එසේ සිදුවන්නේ කෙසේද යන්න ඔබ විග්‍රහ කිරීම ගැනත් ඔයි මම පුදුම වෙන්නේ ඔබේ නිවැරදිව කිරීම නිසායි ධනවාදී ඩයලෙක්ටිකේ ඔබ තීක්ෂණ දුටු නිසායි ඔබ නිවැරදි බව මහාචාර්ය ටෙරි ගල්ටන් විසින් වයි මාක්ස් වොස් රයිට් යන පොතින් පෙන්වා දුන්නේ මේ මෑතදී තුන කාල් ඔබ යුගයේ කම්කරුවන් මුදාහැරියේ ඔබේ යුගයේ කම්කරුවන් මුදාහැරියේ ශාරීරික ශ්‍රමය අද ශ්‍රමයක් පරිණාමය වෙලා ජාන්ත්‍රික වෙලා ශ්‍රමයේ ඩිජිටල් වෙලා ඇත්තටම ඩිජිටල් කරලා ඩිජිටල් නිසා මේ ශ්‍රමය ආකර්ෂණීය වෙලා ශාරීරික ශ්‍රමය වෙනස් වෙන ලෙස අර්ථකථනය වෙලා උත්තරෝපිත වෙලා උත්තරාරෝපිත වෙලා සුපර් ඉම්පෝස්ට් ශ්‍රමය සුපර් ඉම්පෝස්ට් දැන් කායික ෆිසිකල් ශ්‍රමය මිනිස් උත්තර කපන අන්න පාරවල් හදන ඒ ශ්‍රමය දැන් ඔක්කොම ඩිජිටල් වුණාම සුපර් ඉම්පෝස් වෙන ශ්‍රමය ලේබර් සුපර් ඉම්පෝස් වීම එදා ශරීරය හරහා ශ්‍රමය සූරා කෑවා අද ඩිජිටල් බුද්ධිය හරහා සූරා කරනවා ඇමරිකා එක්සත් ජනපදයේ සිලිකන් වැලි තමයි ඩිජිටල් තාක්ෂණය හරහා ශ්‍රම සූරා කරන අඩවි තලාව එවන් අඩවි දැන් සෑම තැනකම ඉදිවෙලා ඒ නිසා ඔබ හරි ධනපතින් මොන උප්‍රවැට්ටි හෝ යොදා මිනිස් ශ්‍රමය සූරා කරන බව එදා කිව්වා එදා වගේ මම තමයි කල්ලාද ඩිජිටල් වුවත් මරා වැඩ ගැනීම අඩු කරලා නැහැ උදාහරණ ඇමසන් ඇපල් ඒ ඩිජිටල් ශ්‍රමධාරීන් හිතන්නේ ඩිජිටල් ශ්‍රමධාරීන් ඩිජිටල් වලින් වැඩ කරන කම්කරුවෝ ඉන්නවන්නේ මේගොල්ලෝ හිතන්නේ මහත්තුරු කියලානේ ටයි කෝඩ් ගහපු මහත්තුරු කියලා ඒ ඩිජිටල් මහත්තුරුන්ට මේ තමයි මම මේක තන්දරේ ඒ ඩිජිටල් මොකද මාක්ස් දැන් දැනගන්න ඕන මේ ඩිජිටල් යුගයකට ඇවිල්ලා කියලා ඔය හයිගෙට් එකේ හිටියද ඒ ඩිජිටල් ශ්‍රමධාරීන් හිතන්නේ උන් දහඩිය හෙළන ශ්‍රමධාරීත්වයෙන් වෙනස් කියලා උන් කම්කරුවෝ නොවේයි කියලා ඔබ පැහැදිලිව කම්කරුවාව නිර්වචනය කරමින් ලිව්වා කුට් වේතනධාරියෙක් නම් ඔහු ඒ කම්කරුවෙක් බව ඩිජිටල් කම්කරු මහත්තුරු එහෙම හිතන්න කැමති නැහැ ධනවාදීන්ගේ සිලිකන් වැලි තලාව තලාව වැනි ඩිජිටල් වැඩවීම් ඩොට් බබල් ආයෝජනය දක්වා අද වර්ධනය වෙලා මේ ඔබ හඳුන්වා දුන් මිත්‍යා ප්‍රාග්ධන අපේ තිල්ලින් සිල්ල සහෝදරයා ඔක තමයි අර ඉස්සෙල්ලා කියන්න කිව්වේ මිත්‍යා ප්‍රාග්ධන ෆික්ෂීෂස් කැපිටල් නොවේ නම් වෙන කොහොමද ඊට හතර බාණ්ඩ නිෂ්පාදනය සමග බාණ්ඩ අර්චන කාමයකුත් කොමොඩිටි ෆෙටිෂිසම් පාරිභෝජික ඇතුළු ධනවාදය ඇතිකරන බව ඔබ එදා දුටුවා මාක්ස් එලිනේෂන් ගැන සාෆ් කොමොඩිටි ෆෙටිෂිසම් ගැන කතා කරේ ප්‍රාග්ධනය විතරක්ම නෙවෙයි ඒ එලිනේෂන් ගැන පරාරෝපණය ගැන මිනිස්සු තමන්ගෙන් ඈත් වෙනවා ක්‍රම හතරකට ඈත් වෙනවා කියලා මාක්ස් තමයි කිව්වේ නමුත් ඒ වුණාට අපි සාමාන්‍යයෙන් අපෙන් ඈත් මම මගෙන් ඈත් මම මල් නෙවෙයි මම වෙන කෙනෙක් අඩු වශයෙන් පැය කරන වැඩ කරන පැය වැඩමුළුවේ තුලවත් මම අනුන්ගේ අනුන්ගෙන් යැපෙන්නේ අනුන්ගෙන් කන්න බෝන්නේ අනුන්ගෙන් ගාවට ගිහිල්ලා ආචනා කරා මම කවුද මම මන්ද ඔක තමයි මාක්ස් ඇවි ඉකනොමික් ඇන් ෆිලොසොෆිකල් මැනුස්ක්‍රිප්ට්ස් ඒ පොතේ ආර්ථික සහ දාර්ශනික අත්පත්වල 1844 ප්‍රාග්ධනේ කතා කරන එලිනේෂන් පරාරෝපණය ගැන තේ එකක් පැත්තකට දාන්න බාණ්ඩ නිෂ්පාදනය සමග බාණ්ඩ අර්චන කාමයකුත් පාර්භිකෝජය තුළ ධනවාදය ඇති කරන බව ඔබ එදා දුටුවා ඒ උච්ච රූපය අද ධනවාදය තුළ පේනවා ඒටම කියා මනුෂ්‍යකමක් නැති භාවිත නොව සෝබන නිමාවෙන් යුතුව නිපදවි වාර්ෂික වෙළඳපොළට වේන සියුම් විචිත්‍ර භාණ්ඩවලට පාරිභෝජිකයන් යට වෙන හැටි සහ ඒ පසුපස දුවන උන්මාදය අර්චන කාමය හැර වෙන මොකද්ද අයිෆෝන් S5 වැඩි බිලකට හැකිනම් පළමු ගණන්කරුවන් 100ට ඇතුළු වෙමින් තමන් සතු කර ගැනීමට දහ දුක් විඳිනුයි අයිෆෝන් 5ට වඩා හෝ 5 අයිෆෝන් 4ට වඩා හොඳ නිසා නෙමෙයි බාණ්ඩ අර්චන කාමය නිසා අයිෆෝන් 4ට වඩා හොඳ නිසා නෙවෙයි අයිෆෝන් 5ට ඕඩර් කරන්නේ ෆැක්ටරි එකේ හැදෙනකොට ඕඩර් කරන ෆැක්ටරි එක හැදෙනකොට ඕඩර් කරන මිලියන් ගණන් ඒක තමයි ඇඩ්වර්ටයිස් කරන්නේ ඒක තමයි ප්‍රචාරණ කලාවේ තියෙන
මේ සූරාකෑම ඒකයි ඔය හැමතැනම මාක්ස් කියලා තියෙන බාණ්ඩ නෙමෙයි දැන් අද ඉස්සලා මිනිස්සු විකුණන්නේ බාණ්ඩ එන්නේ පස්සේ මාකට් එකට ඉස්සලා විකුණන්න ඕනේ බාණ්ඩේ සංකේතය සංකේතය තමයි ඉස්සලා විකුණන්න ට්‍රේඩ් මාක් එක විකුණන්න ඕනේ ඒ ට්‍රේඩ් මාක් එක විකුණාට පස්සේ එහෙම තමයි ලීවයි ජීන්ස් විකුණේ එහෙම තමයි ප්‍රංශ සුවඳ විලව් විකුණන්නේ එහෙම තමයි අපේ විවිධාකාර දේවල් විකුණන්නේ ඉස්සලා සිම්බල් එක විකුණන්නේ දහනමි සතවශය එක නෙමෙයි ඉන්නේ දහනමි සතවශයනේ බාණ්ඩ එන්න ඕන හොඳට ත්‍රිමාන චතුර්මාන බාණ්ඩයක් තියෙන්න ඕන ඒ බාණ්ඩ ගන්න මිනිස්සු යන්නේ දැන් යන්නේ බාණ්ඩ ගන්න නෙමෙයි බාණ්ඩ ගන්න ඉස්සෙල්ලා සිම්බල් මේ සංකේතය ආවහම ඒ සංකේතය ගන්න සල්ලි උතරන්න ඊළඟට ඒ සංකේතය ඒක තමයි සූරා කැමේ ඉතාමත් සූක්ෂම මාධ්‍ය සමාත්‍රේ ඒ කියන්නේ සයින් එක විකුණලා සංඥා විකුණලා ට්‍රේඩ් මාක් එක විකුණලා මිනිස්සුන්ව පොළඹවලා උන්මාදයට පත් කරලා මංජ කරලා පිස්සු වට්ටලා තමන්ගේ සල්ලි වලින් බාන්න ඕක තමයි ධනවාදීන්ගේ සදාචාරය පරිභෝජන චර්යාව තුළ බාන්ද හඹායා මීට පෙරත් තිබුමුත් ධනවාදීමෙන් පරිභෝගය තුළ ආශාව පැල කරලා ඔහුට ඇයට හති වැටෙනකම් බාණ්ඩේ පසුපස දිවීම පුරුදු කළේ ධනවාදයයි ඔබගේ චින්තනය අද්විතීයතාවක් දෙකක් තියෙනවා ඔබගේ චින්තනය අද්විතීය වනේ ධනවාදී වැටීම පුරෝකථනය කිරීම නිසාමත් පමණක් නොවේ පහත ප්‍රතිභාවන්ද නිසාය දැන් මම මේ කතා කරේ කාල්ට මේ කිව්වේ ප්‍රාග්ධනයේ තිබිච්ච දේවල් සහ ඔහුගේ සමස්ත දර්ශනයේ පුරාම විහිදිලා ගිය මානවවාදය ගැන විතරක්මත් නෙමෙයි මෙන්න මේ පහත ප්‍රතිභාවන් තිබුණා එක යථාර්ථමයෙන් ගත් කල ලෝකේ භෞතික මිස අධ්‍යාත්මික නොවේ 1 නම්බර් 2 සමාජ ඉතිහාසය යන පංච අරගලයන්ගේ ඉතිහාසය නම්බර් 3 ජනතාව සමාජ තීරණට එළඹෙනිය ඔවුන්ගේ ආර්ථික වුමනා එපාකම් වලට අනුව ඒ සමාජවල ලක්ෂණ ඉපරදි හැඩගස්වෙනුවේ ඒ සමාජයන්හි ආර්ථික වූ යන්න 4 දාර්ශනිකයන් මේ දක්වා කර ඇත්තේ ලෝක විස්තර කිරීමේ කළ යුත්තේ ලෝක වෙනස් කිරීමයි 5 අපිට වැදගත් ඉතාමත් වැදගත් ධනදෙන වේර ගන්න තියෙන එකම සංස්ථාව ආගම යනු ජනතාවගේ මත්ද්‍රව්‍යයි ජනතාවගේ රැවටිල්ල මෙන්න මේ පහ තමයි මේ මාක්ස්ගේ ප්‍රධානම දාර්ශනික මේ මේ ස්ථාවරයන් නියම නැත්නම් ආස්ථානය මේ සඳහා තමයි මාක්ස්ගේ ඔබ ඉහත ලියු සෑම වාක්‍යයක්ම වැදගත් ඒවා කීවසන් ලීවේ මිනිසා වෙනුවෙන් අපි වෙනුවෙන් කෙසේතත් ඔබ ලියු වාක්‍යන් සියල්ලම වැදගත් මා සිද්ගත් අතිශය දාර්ශනික හරකින් යුත් වාක්‍යයක් උද්දුත කිරීමෙන් ඔබට කරන ලබන මේ ප්‍රණාමය අවසන් කරන්න හිත ඔබ මේක ලිව්වේ 17 මට ලිගුණසේක සහෝදරයා මේකෙන් සඳහන් කළා නම්බර වයසේදී මට පුදුමයක් අන්න ඒක ඒත් එකත් ඒක මට පුදුමයක් නෙමෙයි ඔබ පියාට ලිව්ව ඔය වසේදීම ලිව් ලියුම දිහා බැලුවම මේ ලියුමයි මාක්ස්ගේ පීඑච්ඩී තීසකයි මාක්ස් පියාට ලිව් ලිපියයි තුනම මම සිංහලට පරිවර්තනය කරලා පබ්ලිෂ් කරලා තියෙනවා අර තුබ ආචාර්ය උපාධිය දිනාගත්තේ වයස 23 ඉතින් මොන කතා මම සිංහල භාෂාවට පත් කරන ඒ නිසා මම කාලතත් එක්ක කියන මම ඔය තුන කාල සිංහල භාෂාවට පරිවර්තන කළා දීලා තියෙනවා මොකද්ද මේ උද්ෘතය මම අවසාන කරන්නේ කාල් කාල් කියනවා අර රැකියාව සෙවීම පිළිබඳ යවුණේ ගිය රැකියාව සෙවීම පිළිබඳ පරමාර්ථ හිමන තරමුණු ගැන කතන්දරයේදී මෙන්න මේ කතන්දරය මම මේ මාක්ස් කෝට් කරා මිනිසාගේ ස්වභාවය සකස් වී ඇති ආකාරයේ සලකන කල ඔහුගේ පරිපූර්ණත්වය කරා ඔහුට යා හැක්කේ ඒ සඳහා ඔහු කටයුතු කරන්නේ නම් පමණි තමා ගැන පමණක් සිතන ආත්මාර්ථකාමීකුට සමහර විට හොඳ උගතෙකු හෝ සිල්වත් තාපසයෙකු හෝ හොඳ කවියෙකු විය හැකිමුත් ඔහුට කිසි දිනක ශ්‍රේෂ්ඨ මිනිසෙකු නම් විය නොහැකිය මේක රිෆ්ලෙක්ෂන්ස් ඔෆ් අ යූත් ඔන් ද චොයිස් ඔෆ් අ වොකේෂන් ඔබ ශ්‍රේෂ්ඨකු මෙවන් ප්‍රණාමවලින් ඔබ ශ්‍රේෂ්ඨකී ශ්‍රේෂ්ඨයකු වී මෙවන් ප්‍රණාමවලින් පුද ලබන්නේම වයස 17 දීලු මෙම වාක්‍ය තුළ ඔබ මේ යන තෙක්ම ජීවත් වූ හේයිනි කෝටි ප්‍රකෝටි ජනතා හදවත් තුළ ඔබ අද ජීවත් වනුයේ එහෙයිනි ඔබ කියන මේ ශ්‍රේෂ්ඨ මිනිසා මාක්ස් කියන ශ්‍රේෂ්ඨ මිනිහා කිසි දෙයක් ශ්‍රේෂ්ඨ මිනිහෙක් නෙවෙයි ඔබ කියන මේ ශ්‍රේෂ්ඨ මිනිසා වනාහි ධනවාදයේ පෙරලා දැමීමට වෙහෙසෙන සහ ඒ අරමුණේ සාක්ෂාත් කරන වෙනේ තම ජීවිතය කැප කරන මිනිසාය ඒ ශ්‍රේෂ්ඨ මිනිසා සඳහා උදාර්තම සහ විශිෂ්ටතම උදාහරණය ඔබම මිස අන් කවරෙක්වත් නොව කාල් ඔබේම විප්ලවකාරී පෞෂයේ ප්‍රතිමූර්තියයි ප්‍රාණේන්ද්‍රයයි ඉඩක් ලැබුණ විගස මම ඔබට නැවත ලියන්නම්
දැනට ආයුබෝවන් මේට හිතවත් ඩෙස්මන් ශ්‍රී ලංකාව. දැන් මේකෙදි ලියලා තියෙනවා මම මේ ඉංග්‍රීසි පොඩ්ඩක් කියවන්න ඕන මේ අපේ ත්‍රිවිධ සහෝදරවරුන්ට මයික විනාඩියක් මට ඒකට දෙන්න. නමුත් මම මේ පසුව ලියනවා මේ ලිපියම කාලට ලියන ලියුමේ. මම හොඳින් දන්නවා කාල ඔබගේ අග්‍රකෘතිය වෙන ප්‍රාග්ධනය පිළිබඳව මේ දිනවල පළවන ඩේවිඩ් හාවේ, මයිකල් හයින්රයිට් සහ ඇන්තනි බුවර් සහ තවත් බොහෝ දෙනෙකුගේ විවරණීය ග්‍රන්ථ කියවමින් ඒවා නිවැරදියි ගලීමට කාලය කැප කරන නිසා මා සමග ඊමේල් හරහා අදහස් හමු කර ගැනීමට ඔබට අපහසු බව, ඒ බැරි වෙලාවක්වත් ඔබට හිතුනොත් පහත ලිපිනත් ඔබට පාවිච්චි කරන්න පුළුවන් කියලා මම ඊමේල් ඇඩ්‍රස් එක මෙතන දීලා තියෙන්නේ. කාලට නෙමෙයි, මගේ පොත කියවන ඔයගොල්ලන්ට මේක කියවන කට්ටියට මට මාත් එක්ක සංවාදයකට එන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් මොනවා හරි තියෙන ප්‍රශ්නයක් හෝ එහෙම නැත්නම් මගේ වැරද්දක් තියෙනවා ඒක පෙන්ලා දෙන්න හෝ මගේ අඩුපාඩු සහ සීමාවල් තියෙනවා නම් ඒවා කියලා දෙන්නට හෝ මගේ ගුරුවරයෙක් වෙන්නටත් පුළුවන්. Then, but just to finish the last part and just, you know, one more minute so that I can finish this. Right, that is again for the sake of this non-signal speaking audience. Dear Carl, your trenchant descriptions of the capitalist accumulation and your critical penetration into its practice were based on and ignited by your original and radical theses. I hope you have not forgotten them because we haven't. Let me remind you the most poignant and accredited few of them. A. Society does not consist of individuals but expresses the sum of interrelations, the relations within which these individuals stand. 2. The ruling ideas of each age have ever been the ideas of its ruling class. 3. The premises from which we begin are not arbitrary ones. They are the real individuals. The activity and the material conditions under which they live, both those which they find already existing and those produced by their activity. 4, the philosophers have only interpreted the world in various ways. The point is to change it. 5, it is not the consciousness of men that determines their being, but on the contrary, their social being that determines their consciousness. 5, religion is the opium of the people. All your statements quoted here are undoubtedly original and very thought-provoking, but I wish to end this letter with an observation you made when you were just 17-year-old youth. If a person works only for himself and ignores this great goal assigned to him, he can perhaps be a famous scholar, a great wise man, a distinguished poet, but never a complete, genuinely great man. This is Marxist. From Marx's book, Reflection of a Youth on the Choice of an Occupation. That is the quotation. You are being offered with felicitations like this because you lived your life until your death in 1883, according to the statement you made at the age of 17, which had a big impact on my life too, as it had on many more, millions of people all over the world. This great man you had in your mind was a man who would labor to overthrow capitalism and sacrifice his whole life towards the realization of the objective or idea. The excellent example for this great man is no one but you, Carl. You are the epitome and the spirit or the geist of that revolutionary personality. When time permits, I'll write to you again. Bye for now, Carl. Yours sincerely, Desmond from Sri Lanka. Postscript. I'm well aware, Carl, that you do not have time to exchange ideas with me via email, as you probably are busy reading and assessing the latest interpretations of your masterpiece, Capital, by scholars such as David Harvey, Michael Heinrich, or by Anthony Brewer, and by many more. But in case you are tempted, here is my email address, vasantimanik@yahoo.com. Thank you very much for listening. This is the book. Mekai Kota, this is available downstairs, not here, but downstairs. Oh, here, yes, somewhere here, yes. Me hari tino, habe avasana kata wage, mama, me itama to adam berin meka kiyanne, me mama atarama hituwe naha, mokada palaweni pragdane ek dorata wadina kota, saha deka dorana wadina kota, mevani janatawak indiyi kiyala. E nisa mama meken pot 100 hadala tiyenne. එනිසා මට සමා වෙන්නට ඕන ඒ සම්බන්ධයෙන් කතා හරි එක මේ වුණොත් නමුත් වසන්ති මැණික් ඉන්නවා ඒකේ. එනිසා මට ලිව්වහම මට ඒක එවන්න පුළුවන්. ඊළඟට අනිත් දෙත් අර දිව්‍ය ගුණසේකර සහෝදරයා කීප කතන්දරයක් මම පොඩ්ඩක් සඳහන් කරන්නට ඕන.
මේ මුළු ලෝකෙම ලෝකෙම ඉතිහාසයේ ලියනවා මාක්ස් නැතුව ලියන්න පුළුවන්. මම ප්‍රශ්නයක් දීලා අහන්නේ යන්නේ. මෙතන ඉවත් වෙන්නේ ප්‍රශ්නයක් ඔළුවට දීලා. මාක්ස් නැතුව ලෝක ඉතිහාසය ලියන්න පුළුවන්ද? බෑ. පුළුවන්. කතකින් මෙතන ලියලා තියෙනවා මාක්ස් නැතුව. මං කියන්නේ ඒක නෙමෙයි. මාක්ස් නැතුව ලියපු ඉතිහාසයයි මාක්ස් ඇතුව ලියන එකයි අතර තියෙන වෙනස. අන්න ඒ සඳහා කරපු ඒ අප්‍රතිහත ධෛර්ය මාක්ස් කරපු ඒ බුද්ධිමය ශ්‍රමය ඒ සාරිකකපක ශ්‍රමය මේ කම්පියුටර් නැති කාලේ ලයිට් නැති කාලේ පෑනින් මමත් ඔය බ්‍රිටිෂ් මියුසියම් එකේ අවුරුදු 8ක් 9ක් මම එංගලන්තේ PhD කරන කාලේ මමත් යනවා මාක්ස්ගේ මියුසියම් එකේ අර පුටුව ගාවට පුටුවයි ඒක තවම තියෙනවා දැන් නම් මේ අයින් කළා මේ ළඟදී මේ මාක්ස්ේ ඒක දැම්ම වෙන තැනකට නෝ බ්‍රිටිෂ් මියුසියම් එකේ ද ෆස්ට් ටු එන්ටර් ඉන්ටු ද ලයිබ්‍රරි ඇන්ඩ් ලාස්ට් ටු ලීව් වට වර්කහොලික් මොනතරම් වැඩවලට මේ වෙච්ච උදේ අටට ලයිබ්‍රරි ආරින්න මාක්ස් නිසා රැට ලයිබ්‍රරි අටට වහන්නේ මාක්ස් ගියාට පස්සේ එහෙම නැත්තම් මාක්ස් යනකම් ඉඳලා අවුද කියත් ලයිට් නැති කාලේ කම්පියුටර් නැති කාලේ වැරදි හදන්න බැරි කාලේ ප්‍රෝග්‍රෑම්ස් නැති කාලේ ස්පෙලින් නැති කාලේ ජර්මන් භාෂාවෙන් මේ තීන්ත කුඩුවයි පෑනයි ඇති කාලේ මේ මිනිස්සයා මම නම් කියන්නේ වැරදි අර්ථයෙන් නෙමෙයි අමනුස්සෙක් වැරදි අර්ථයෙන් නෙමෙයි මිනිස්සෙකුට නම් මෙහෙම කරන්න බෑ ඒකයි මං කිව්වේ මම කතාදීම බුද්ධිමය ඉතලම් විහෙලම් බුද්ධිමය කියල ළමයි 3 දෙනෙක් මැරුණා බෙහෙත් ගන්න සල්ලි නැතුව මම මේ තව නොදන්න කතාවක් අපි ටිල්ලින් සහෝදරයයි කියපු එකට පොඩි දුවක් හැටියට මාස්ටර් භාෂා 8ක් පුළුවන් එක විදිහට not just walking knowledge he knew he learned the languages he is a fast learner he was rather fast learner රෂියන් අන්තිමට ඉගෙන ගත්ත රෂියන් රෂියන් ඉගෙනගෙන ඊට පස්සේ රෂියන් වලින් ලියලා ලිපියක් කරේ රෂියන් ප්‍රොෆෙසර් කෙනෙකුට රෂියන් භාෂාවට ලියන ප්‍රොෆෙසර් කෙනෙකුට ඒකට උත්තර දීලා තිබුණේ ඊවන් ඓ මයිසෙල්ෆ් කාන්ට් රයිට් ඉන් දිස් මැනර් ඇන් දිස් ෆැෂන් ඇන් දිස් ෆෝම් ඇන් ඉන් දිස් ස්ටයිල් ඇස් යූ ඩු ඇස් යූ හැව් ඩන් රෂියන් ජර්මන් ගැන කවුරු කතාද ඉංග්‍රීසි ගැන කවුරු කතාද ඉන්ටර් භාෂාවටයි අනිත් එක කාල් මාක්ස් බැලේ ප්‍රොඩියුසර් කෙනෙක් මුද්‍රානාට්‍ය දෙක තුනක් ප්‍රොඩියුස් කරලා නිෂ්පාදනය කළා නමුත් ඒක පෙන්වන්න මෙයාුනේ නැහැ මොකද මේ මේ කටයුත්තට ඇංගල්ස් එක සම්බන්ධ වෙච්ච නිසා දේශපාලන සම්බන්ධ වෙච්ච නිසා ඒවා අතහැරියා මාක්ස් කවි ලියලා තියෙනවා මාක්ස්ගේ කවි දේශපාලන කවි සහ ජනීට තාමත්ම තරුණ කාලේ බොහොම හොඳ රෝමියෝ කෙනෙක් කාල් මාක්ස් හොඳ රෝමියෝ කෙනෙක් තමන්ගේ ගමේ ප්‍රේමවන්තයත් එක්ක කරපු ඒ ආදර සාකච්ඡාවල් හරියට කාලිදාස ලියනවා වගේ ඒ වගේ ලියලා යව්වේ ජනීට මං ඒවා කීපෙකුත් සිංහලට පරිවර්තනය කරලා තියෙනවා මේ දේශපාලන කවිසා මාක්ස්ගේ ඉතින් ඒ වගේ මම පුදුම චරිතයක් කියලා එකයි මම මේ කාල් මාක්ස් කියන්නේ කියන්නේ ඒ පුද්ගලයා තමයි කවුරුහරි කියවනවා කරුණාකරලා කියන්න පියාට ලියපු ලිපිය අවුරුදු 17 කොල්ලෙක් සරසවි යුනිවර්සිටි දැන් ඉන්නේ උට දැන් ඉන්නේ උට මම එකපාරක් උත්සාහ කළා යුනිවර්සිටි එක පටන් ගන්නකොට අපේ මේ තරුණ අපේ ජේවීපී සහෝදර ශිෂ්‍ය සංගමයත් එක්කත් එකතු වෙලා මේ ළමයිට කාල් තාත්තට ලියපු ලිපිය දෙන්න මේ සරසවි යුනිවර්සිටි එකේ කාල් යුනිවර්සිටි ගිහිල්ලා තනිපාලුවේ හුදකලාවේ තමන්ගේ ජනීවත් මතක් කරගෙන දෙමාපියන් පළවෙනි වතාවට ගෙදරින් බොන් මේකට ඇවිල්ලා යුනිවර්සිටි එකට ඇවිල්ලා සියල්ලම දාලා ගඟදොළ දාලා ඇවිදු පාරවල් දාලා මල්වතු දාලා ඒ සියල්ලම දාලා ඇවිදු කාට හුදකලා හුදකලා වුණාම කවි ලියලා තා තමන්ට දවස දෛනික හම්බ වෙන දේවල් පිළිවෙල දකින බිල්ඩින්ග්ස් ගැන කවි ලියනවා මේ බිල්ඩින් එක මොකටද මේ කවුද මේක හදලා තියෙන්නේ මේ බිල්ඩින් එක හදලා මේ කො ශ්‍රමය මේක මට පේන්නේ ගඩොල්ද එහෙම නැත්නම් මිනිස්සුගේ දාඩියද ටිල්ලින් සහෝදර කිව්වේ තුපාරාමේ කතන්දරේ ඒ වගේ තුපාරාමේ දාඩිය පේනවාද අපිට මිනිස් වැටියට ගල් ඇදපු මිනිස්සුන්ගේ
දාඩිය පේනවද? ළමයින්ගේ වැඩගත් හැටි දාඩිය පේනවද? එංගලන්තෙ විතර වැඩගත් එංගල්ස් කියන විතර වර්කින් ක්ලාස් ඉන් ඉංග්ලන්ඩ් කියන පොතේ නෑ. ඇයි අපේ වහල්ු හිටියේ නැද්ද ලංකාවේ පුරා? මිරිස වැටි හැදිය වහල්ු නෙවෙයි කියලා කවුරු හරි කියනවා. තුපරාමේ හැදිය වහල්ු නෙවෙයි කියලා. වහල්ලු ඒකත් වෙන විදිහකට අර්ථකථනය කරලා ඒ වහල්කම ගත්තේ. අන්න ඒක තමයි නීචකම. කොහොම කියලා? අනේ මේකට gadol ඇද්දම උඹට පිංසිද්ද වෙනවා මේකට. රොනැලි සෑවට gadol ඇද්දාගත්තේ එහෙම කියලා. එන මිනිසුත් කියන්න පටන් ගත්තා මහවංශ තියෙනවා මම මේ කියන්නේ මගේ හදපුව නෙවෙයි. මිනිසුත් කියන්න පටන් අනේ රජතුමනි අපිටත් මේ පුණ්‍ය කර්මයට සහභාගී වෙන්න ඉඩ දෙනවා. ආපෝල්ද දෙනවා. එන්න එන්න. ඒක නිසා මේ මාක්ස් කියන මේ පුද්ගලයා මම නිකන් කිව්වේ සුපිරි සුපර්මෑන් සුපර් හියුමන්. ඒක නිසා තමයි මාක්ස් ඒ සම්බන්ධයෙන් ඔය සියලු භාෂාවක්ම සියලු දෙයක්ම නිදි කැප කිරීමක් වශයෙන් ඔය සියල්ලම කැප කරලා ඔය විදිහට ලියපු පුද්ගලෙක් මගේ ජීවිතේටම දැක්ලත් නැහැ. තියෙනවා ටයිම් එකේ ඉතිහාසයේ වොලියුම්ස් 12යි. ටයිම් එකේ ඉතිහාසයේ වොලියුම්ස් 12යි. මේ තනි වොලියුම්ස් මොනවද ලියන්නේ? පෙළගස්සන. ඔය පෙළගස්ස ඉල්ල කාටක් කරන්න බලන්න මහනමහම්තුරුත් කළේ විජේගේ ඉඳලා පල්ලෙහාට යනකම පෙළගස්සේ. අර අබාලලද මේගොල්ලෝ වාසය බලලා මොහොතින්න දාටිලා පීටිලා පිනේමාර පළේමාරලා එලා අරලා ඔය එක එක්කෙනෙක් කරන මේ ඔළු වෙඩි ගානින් පල්ලෙහාට දැම්මේ. චැප්ටර් එකේ තියෙන එහෙමනේ අහවලා කියලා නේ තියෙන්නේ. අහවලා කියලා තියෙන්නේ. අර ටිල්ලින්චිලා සහෝදරයා කිව්වා වගේ පොදු වැඩ තමන් තනියෙන් මේ නම ගහගන්න. ඉතින් ඒ විදිය වැඩ තමයි සිදුනේ. අන්න ඒක නිසා මාක්ස් ඒකෙන් අපිව මුදවා ගැනීම සඳහා තමයි මේ සියලු දෙයක්ම මාක්ස් කරේ. ඒ නිසා මං කිය ශ්‍රේෂ්ඨ බුද්ධිමේ ජීවියා සහ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයා ශ්‍රේෂ්ඨ තාත්තා ශ්‍රේෂ්ඨ ස්වාමි පුරුෂයා සහ ශ්‍රේෂ්ඨ 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 සමතිම ශ්‍රේෂ්ඨ කාල් ඔබට ස්තුතියි ඔබලන්ටත් ස්තුතියි මගේ සෙනෙහස.